රජයෙන් හානි වූ වගාවට වන්දි දෙනවා කිව්වත් දෙන වන්දිය කොච්චරක්ද කියලා තාම කිව්වේ නැහැ. ගණන් හදලා බලලා ගොවීන් නම් කියන්නේ අක්කරයට ලක්ෂ දෙකක වන්දියක් ඕනේ කියලායි. මේ සරේ මේ අස්වන්න අපිට ගන්නකම් මොන විදියටවත් විශ්වාසයක් නැහැ. මේ වගේ අස්වන්න ගන්න බැරි තත්ත්වර තමයි මේ ගොයම තියෙන්නේ. මේ බණ්ඩියක් හැදිලා නැහැ මේ ගොයමේ. අපිට වෙනදා ගත්තු ආදායමට සරිලන වන්දියක් අපිට ලබා දෙන්න නැත්තම් මේ කන්නේ අපිට ඉදිරියට ජීවත් වෙන්න බැරි වෙනවා. වන්දි දෙන්න කියලා ඉල්ලපු සිරිපුර යක්කුරේ නවගහ ඇල ගොවින් අන්තිමේදී මහපාරට ආවා. රජයේ හාල් මාෆියාවක් හදලා පිටරටින් හාල් ගේන්න කටයුතු කරලා කියලා තවත් පැත්තකින් ගොවි සංවිධාන රජයට චෝදනා කරනවා. අපි වර්තමාන රජයට සහ කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියනවා වෙළඳ අමාත්‍යවරයා දාලා උළු බක්ක නටන්න ඕන තැනට බක්ක දාලා නටවන්න ලැස්ති වෙන්න එපා. ඉරෙන් ජහුට නාට්‍යයේ කෘෂිකර්ම ඇමතිලා පිටිපස්සට වෙලා දැන් බල්ටි ගහන්න වෙන අමාත්‍යවරුකට දෙනවා. ඇයි සහල් මාපියව නැති කරන්න බැරි අපේ රටේ? සහල් මාපියව මේ රජයට සම්බන්ධ මිනිස්සු කීප දෙනෙක් මේ සහල් මාපියව රටේ කරන්නේ. මේක උස්සන්නේ, මේක පාත් කරන්නේ, මේ ගුඩ දාන්නේ, මේක මැද තියන්නේ ඔක්කොම කන මේ පුංචි කණ්ඩායම. ඒගොල්ලෝ හරිම යාළුයි. ඒගොල්ලෝ එකට කැම කන්නේ, එකට ප්‍රිය සම්බන්ධන පවත්වන්නේ. මේ රටේ දාඩි දාන අහිංසක මිනිසුන්ගේ තීරි මාංශය හුරා කාලා බීලා මේ අතර එළඹෙන යල කන්නේ වෙනුවෙන් මැදවච්චිය ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර ගබඩා කිරීම ආරම්භ කර තිබෙනවා. තඹුත්තේ ගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවල මිල ගණන් තව දුරටත් පහළ යමින් පවතිනවා. එකිනෙක පොඩ්ඩක් අද මිල පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. පහුගිය දවස් තේ නම් මිලකට තිබ්බා. ඊළඟ ගණන් පල්ලෙහා වැටලා. බෝංචි රුපියල් 160යි, පාළු මිලේ රුපියල් 520යි, 500යි, අම්මා රුපියල් 300යි, 350යි එහෙම. එළවලු මහත්තයා අද ඇවිල්ලා මිල ගණන් පොඩ්ඩක් රිවර්ස් වෙලා තියෙනවා. මිල වැටලා තියෙන බැලුම් දෙන්නේ නැහැ. ඊළඟව ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒක වඩු විකුණන්න බැරුවයි ඉස්සරහින්. අඩු විකිනෙන්නේ නැහැ. ප්ලීස් 160යි ඇවිල්ලා තියෙන්නේ. කිසිම දෙයක් විකිනෙන්නේ නැහැ. වෙළෙන්දෙක් ගිනියන්නේ නැහැ. අද අරන් ගියොත් එට ගිනියන්නේ. සල්ලි කො මිනිතුන්ට ගන්න. බඩු පොඩ්ඩක් මිල පල්ලෙහාටත් ඇවිල්ලා තියෙනවා. උනාට මේ අතර කාබනික පොහොර පමණක් යොදා සිදු කළ සාර්ථක ගොඩබෝග වගාවක් පිළිබඳ තොරතුරු මොරගහකන්ද මහවැලි කලාපයට අයත් ඇලහැර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේකට අපි රසායනික පොහොර ගහලා නැහැ කොහොමත්ම කාබනික විදියට තමයි කරන්නේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ බෝග ගිනිය ගන්න මේ පාර නැහැ. වතුර ප්‍රශ්නේ තියෙනවා. අක්කර 200ක් විතර ගොවිතැන් කරලා දිනවා මේකේ කට්ටිය. දැන් මේ වතුර නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒකේ තියෙනවා රටකජු තියෙනවා, බඩිරිඟු තියෙනවා, උඳු තියෙනවා, කුරහන් තියෙනවා, කව්පි, මුං ඇට. ඔස්සන්න සාර්ථකයි. වතුර තිබ්බනම් අපිට මේ කජු ගලවන්න පුළුවන්. දැන් වැස්සක් එනකන් අපිට මේ කජු ගලව ගන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අපි ගොඩක් මිල්ලන්නේ වතුර ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. දැන් මේ රටකජු මේ පැහිලා තියෙන්නේ අපිට මේ ගලව ගන්න වතුර නැහැ, වැහි වහිනකන් ඉන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.